පොදුවේ ගත් කල මෙරට ජනතාව නොයෙක් ආකාරයේ වාර්තා තබනවා. සමහර විට ඒවා හොඳ වන්නට පුළුවන්. තවත් සමහර විට ඒ වාර්තා නරක ඒවා වන්නටත් පුළුවන්. අන්තර්ජාලය තුළ සෙක්ස් යන වචනය වැඩිපුරම සොයා ලෝකයෙන්ම වාර්තා තබා ඇත්තේද ශ්‍රී ලාංකිකයන් වන අපිමයි. එම නිසා කලින් කලට මෙරට ජනතාවට නැරඹීම සඳහා අන්තර්ජාලය හරහා නොයෙක් ආකාරයේ ලිංගික දර්ශන ඇතුළත් වෙබ්සයිට්, වීඩියෝ පට සහ පින්තූර නිකුත් වනවා. වර්තමානයේ වන විට අපි එහි උපරිමයට පැමිණ තිබෙනවා. මේ වන විට තවත් එවැනි එක් වෙබ්සයිට් එකක් මෙරට අතිශය ජනප්‍රිය වී තිබෙනවා. මේ ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියට පත්වුණු වෙබ්සයිට් එකේ ඉතිහාසය ඉන්දියාව වෙත දිව යනවා. දැනට වසර 5කට පමණ පෙර ඉන්දියානු ජාතික තරුණයන් පිරිසක් ලිංගික දර්ශන ඇතුළත් වෙබ්සයිට් එකක් සෑදීමට තීරණය කරනවා. ඒ අනුවයි ඔවුන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වෙබ්සයිට් එක නිර්මාණය කරන්නේ. පළමුව ඒ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් අතර ජනප්‍රිය වුණා. එරට තරුණ තරුණියන්ගේ නිර්වත් ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පටයි එහි අන්තර්ගතව තිබුණේ. මාස කිහිපයක් ගත වෙද්දී එම වෙබ්සයිට් එක ඉන්දියාව පුරා පමණක් නොව ලෝකය පුරාම ඉහළ ජනප්‍රියතාවයක් ලබා ගත්තා. එම වෙබ්සයිට් එක වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ ශ්‍රී ලංකාව තුලයි. මෙරට ජනතාවත් වයස් භේදකින් තොරව එහි ඇති ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට නැරඹුවා. ඊට අමතරව මෙරට කිහිප දෙනෙක් ඒවා නරඹනවාට අමතරව එම වෙබ්සයිට් එක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන්ගේ අරමුණ වුණේ මෙරට තරුණ තරුණියන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට මෙම වෙබ්සයිට් එකට දමා මුදල් උපයා ගැනීම. ඒ අනුව පිරිසක් එම කාර්ය සඳහා සූදානම් වුණා. එම පිරිස එක් වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුලින්ම මුදා හැරියා. එම වීඩියෝ පටයේ දැක්වුණේ මුහුණු ආවරණය කරගත් විවාහක යුවලක් විවිධ ඉරියව් වලින් ලිංගිකව හැසිරෙන ආකාරයයි. ඔවුන් පවා නොසිතූ ලෙස එම වීඩියෝ පටය අතිශය ජනප්‍රිය වුණා. ඒ තුළින් විශාල ආදායමකුත් ඔවුන්ට ලැබුණා. මුදල් සෙවීමට තිබෙන හොඳම ක්‍රමය මේ බව ඔවුන් ඒ තුළින් තේරුම් ගත්තා. ඒ අනුව තරුණියකගේ නමක් යොදා ගනිමින් එම වෙබ්සයිට් එකට වීඩියෝ පට දැමීමට ඔවුන් පටන් ගත්තා. දිනෙන් දිනම එම වීඩියෝ පට ජනප්‍රිය වුණා. ඒ තුළින් අති විශාල ආදායමකුත් ඔවුන්ට ලැබුණා. කාලය කෙමෙන් ගත වෙමින් යද්දී මෙම වසංගතයේ රට පුරා තරුණ තරුණියන් අතර ජනප්‍රිය වුණා. ඒ අනුව ඔවුන් කිසිදු හිරිකිතයකින් තොරව තම නිර්වත ලෝකයා ඉදිරියේ විකුණාගෙන කෑමට පුරුදු වුණා. තම ආත්මය මුදල් ඉදිරියේ පාවා දෙන්නට හුරු වුණා. වර්තමානයේ වන විටත් එම වෙබ්සයිට් එකට මෙරට බොහෝ තරුණ තරුණියන් නිර්වත් වීඩියෝ පට දමමින් අති විශාල ආදායමක් උපයනවා. මා අද කියන්නේ එලෙස නිර්වත් වීඩියෝ පට දමා මාසිකව අති විශාල ආදායමක් උපයන පිරිසකගේ විස්තර කිහිපයක්. මා මුලින්ම කියන චැනලය ආශාවින්දි. ඇය බොහෝ පිරිසක් දන්න ජනප්‍රිය තරුණියක්. මම පෙරකී වෙබ්සයිට් එකේ ඉහළම ප්‍රතිචාර හිමි කරගෙන තිබෙන්නේ ඇයමයි. මුහුණු ආවරණය කරගෙන තම ස්වාමි පුරුෂයා සමග සිටින නිර්වත් වීඩියෝ පට බොහොමයක් ඇය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. එම වීඩියෝ පට ජනප්‍රිය වීමට ප්‍රධානම හේතුව වන්නේ එම තරුණිය අතිශය රූමත් වීමත්, එහි රූපරාමු සහ ශබ්ද ඉතා පැහැදිලිව ඇසීමත්. ඇය තම නිර්වත පෙන්වා මසකට රුපියල් ලක්ෂ 6කට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. මම ඊළඟට කියන චැනලය ප්‍රින්සස් ඇලෙක්ෂි. ඇය තරමක් මහත තැනැත්තියක්. ලොකු ලස්සනක් නැතත් ඇගේ පෙනුම හුරතල්. ඇයත් නිර්වත් වීඩියෝ පට දමන්නේ තම ස්වාමි පුරුෂයාත් සමගයි. ඇයගේ තිබෙන විශේෂත්වය වන්නේ කිසිදු හිරිකිතයකින් තොරව මුහුණු පෙන්වාගෙනම විවිධ ඉරියව්වලින් ලිංගිකව හැසිරීමයි. නම ප්‍රින්සස් ඇලෙක්ෂි වූවත් කතාවෙන් සහ හැසිරීමෙන් තේරෙන්නේ ඇය ගම්බද කාන්තාවක් බවයි.
ඇයත් තම නිරුවත පෙන්වා මසකට රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. ඊළඟට මම කියන්නේ ආයුෂි ලියෝ ගැන. මේ චැනලයත් ආශා වින්දිගේ චැනල් එකට බොහෝ සමානයි. රූපරාම්සා ශබ්ද ඉතා පැහැදිලි. ආයුෂි ලියෝ වයස අඩු කෙට්ටු තරුණියක්. ඇයත් සමග ලිංගිකව එකතු වෙන තරුණයාත් වයස අඩු කෙට්ටු තැනැත්තෙක්. මෙම දෙදෙනාද මුහුණු ආවරණය කරගනිමින් විවිධ ඉරියව්වලින් ලිංගිකව හැසිරෙනවා. මෙම තරුණියව විශේෂයෙන් හඳුනාගත හැක්කේ ඇයගේ යටිබඩේ දකුණු පැත්තට වන්නට ගසා ඇති පච්චයෙන්. ඔවුන් දෙදෙනාත් මසකට රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. මම ඊළඟට කියන චැනලය ප්‍රියාලිනී. ප්‍රියාලිනී කියන්නේ ආයුෂ ලියෝ වගේම වයසින් අඩු තරුණියක්. ඇය ඉන්දියානු ජාතික තරුණියක්. ඇය ලිංගිකව හැසිරෙන්නේ මෙරට තරුණෙක් සමග. මෙරට ඉහළ පෙළේ සම්බාහන මධ්‍යස්ථානයක රැකියාව සිදු කරන ගමන් ඇය මෙම චැනල් එකද පවත්වාගෙන යනවා. ප්‍රියාලිනීගේ වම් තට්ටමට උඩින් විහිදුණු පච්චයක් ගසා තිබෙනවා. මේ තරුණියත් නිරුවත පෙන්වා මාසකට රුපියල් ලක්ෂ 4කට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. මම ඊළඟට කියන්නට යන තැනැත්තිය තමයි පුසි සෙක්සි. ඇය කලින් විලාසිතා නිරූපණ ශිල්පිනියක්. ඇයට වයස අවුරුදු 28ක්. විලාසිතා නිරූපණේ මේ වන විට අතහැර ඇය මෙම චැනල් එක පවත්වාගෙන යනවා. පුසි සෙක්සි තනියම මෙම චැනල් එක පවත්වාගෙන යන නිසා තරුණයන් සමග හැසිරෙන ලිංගික දර්ශන එහි නැහැ. එහෙත් ඇයගේ නිරුවත සහ විවිධ අසභ්‍ය කතා කියමින් ඇය මේ චැනලය පවත්වාගෙන යනවා. ඇයත් නිරුවත පෙන්වා මසකට රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. මම ඊළඟට කියන්න හදන චැනල් එක තමයි ලෙස්බියන් කෙල්ල. ලෙස්බියන් කෙල්ල ලෙස එම චැනලේ නම තිබුණත් මෙම චැනලේ පවත්වාගෙන යන්නේ කපල් එකක් විසින්. ජංගම දුරකථනයකින් වීඩියෝ කරන නිසා එහි සමහර රූපරාමු තරමක් අපහැදිලි. ඒත් ලිංගික හැසිරීම අතින් අන් අයට වඩා ඉතා ඉහලින් මෙම චැනලය තිබෙනවා. මෙම තරුණියගේ කොන්ද ඉවර වෙන තැන උපන් ලපයක් තිබෙනවා. ඇයද තම නිරුවත ලෝකයට පෙන්වා මාසකට රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. මම ඊළඟට කියන්න හදන චැනල් එක තමයි SL ශානි. මේ චැනලය අලුතින් පටන් ගත් චැනල් එකක්. SL ශානි මුහුණ නොපෙන්වා තමන්ගේ ශරීරයේ සෑම ලිංගික අවයවයක්ම පෙන්වනවා. මෙම චැනල් එක අලුත් නිසා ඇය තවමත් ඇය ලිංගිකව එකතු වෙන දර්ශන කිසිවක් මෙහි දමා නැහැ. SL ශානිගේ මාසික ආදායම තවමත් නිශ්චිතව කිව නොහැකි. ඉතින් මෙරට තරුණ තරුණියන් කිසිදු හිරිකිතයකින් තොරව තම නිරුවත පෙන්වා අන්තර්ජාලය හරහා මුදල් උපයා ගන්නේ ඒ ආකාරයෙන්. මුදල් වෙනුවෙන් තමන්ගේ ආත්මය ආත්ම ගෞරවය පාවා දෙන්නේ ඒ ආකාරයෙන්. මෙය වසංගත රෝගයක්සේ එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. අප සමාජය මෙය මහා භයානක රෝගයක් ලෙස වෙලාගෙන පවතිනවා. මෙය මුළු රටටම පිළිලයක්. විශේෂයෙන්ම අපේ ළමා පරපුර මේ මහා උවදුරින් බේරාගත යුතුයි. නැතහොත් අනාගතයේ ළමා පරම්පරාවෙන් යහපත් සමාජයක් බලාපොරොත්තු විය නොහැකි. මේ තත්ත්වය හැකි ඉක්මනින් පාලනය නොකළහොත් සිදුවන්නේ අපේ ළමා පරපුරත් මේට ඇබ්බැහි වීමයි. වගකිව යුතු පුද්ගලයන් කළ යුත්තේ වහාම මේ පිළිබඳව සොයා බලා මේ නැවැත්වීමට විධිමත් වැඩපිළිවෙලක් යෙදීමයි. එසේ නොවුනොත් වැඩිකල් නොගොස්ම මෙම ධර්මද්වීපය කාමද්වීපයක් වීමට ඉඩ තිබෙනවා. සભ્ય සංස්කෘතියක් සහ සදාචාරවත් සමාජයක් උරුම වුණු ශ්‍රී ලංකාව මේ උවදුරින් හැකි ඉක්මනින් බේරා ගන්නා ලෙස අප වගකීවුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න.
බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.